සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7017. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉමහත් මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිතු අතිපූජ්‍ය නාපාන පේමසිරිනා හිමියන් පසුගිය 17 වනදා අපවත් වුණේ පෙරදිනිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. රාමඤ්ඤ මහානිකායේ 13 වන මහානා හිමියන් වන උන්වහන්සේ අපවත් වන විට 98 වන වේ පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහ තැන්පත් කර තිබූ මණිකින්න හුරි කඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහ විහාරයට පසුගිය දින කිහිපෙ මෙන්ම අදත් බොහෝ පිරිසක් පැමිණ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. මෙතර මහනා හිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මහානායක දුරේට හිමනමක් පත් කර ගැනීම සඳහා එමණිකායේ කාරක සංඝ සභාව අද පෙරවරුවේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී රැස් වුණා. සම්ප්‍රදායානුකූලව මහනා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට පෙර අභිනව හිමිනම එම දුරේට පත් කර ගැනීම සිදු කර යුතු වීම ඊට හේතුවයි. එහිදී අභිනව මහනා හිමියන් ලෙස එමණිකායේ වත්මන් අනුනායක දුරන්දර මීරිකම මිනියොලුව විද්‍යාවාස මහපිරිවෙන් විහාරාධිපති අග්ගමහා පඬිතු අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත් කර ගැනුණා. ඒ අනුව 1984 වසරේ සිට විවිධ නිලතල දරමින් සුවිශේෂ ශාසනික මෙහෙවරක නියැලී උන්වහන්සේ රාමඤ්ඤ මහානිකායේ 14 වන මහනා හිමියන් වනවා. හැකිතරම් දුරට සාසනික හැඟීම් ඇති වෙන විදිහට ප්‍රතිපත්තිය යුක්තව මේ සම්බුද්ධ සාසනයත් විකායාදී වෘත්තියත් ඇති වෙන විදිහට කටයුතු කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ආදාහන පූජෝත්සවය සඳහා අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහය අද දහවල් 12:30ට පමණ මණිකින්න හුරි කඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහ විහාරයේ සිට පෙරහරින් වැඩම කරවනු ලැබුවා. ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් කුණ්ඩසාලේ SWRD බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී අද පස්වරු දෙකට ආරම්භ වුණා. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියා. රට සුරකීමේ සෑම උත්සාහයකටම මේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යය තුලින් ඒ ශක්තිය ලබා දුන්නා. අප මහා නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සමාජයට වගේම මටත් පෞද්ගලික වූ මහා පාඩුවක් ලෙස මම සලකනවා. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට ලැබීම වටිනා ශාසනික යුතුයකමක් ඉටු කරන අවස්ථාවක් හැටියටයි මම සලකන්නේ. මහා නායක හාමුදුරුව පිළිබඳව රාජ්‍ය නායකයා හැටියටත් මා තුළ තිබුණි අසීමිත ගෞරවය. උන්වහන්සේ අඩුවෙන් කතා කළේ එය මිතභාණී ගුණයයි. මහානායක හාමුදුරුව භාෂා කීපයක් ප්‍රගුණ කොට තිබු නිසා තේරවාදී ධාමේ පණිවුඩය ලෝකයට ගෙන යන්නට උන්වහන්සේට හැකි වුණා. අපවත් වී වදාළ අතිපූජනීය නාපාන පේමසිරි මහානා හිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුවත් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ආචාර්ය වැඩිපුර 17ක් පිරිනමමින් උන්වහන්සේට රාජ්‍යයේ ගෞරව පිරිනමනු ඇතේ. ආගමික වතාවත් වලින් පසු ශ්‍රී දේහය ආදාහණයට චිතකයට වඩමවනු ලැබුවා. උන්න මේ උදකං වට්ටං නාපාන ගාමෝදිත මින්දු තුල්ලියෝ නාපානේ පේමසිරි මාහිමිපාණන් වහන්සේට දිරණ මාතිජාලයේ නමස්කාරය. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට